වඩා ආයුබෝව වේවා. කොහොමද මේ දෙල්ගොඩ නාරංවල වෙල්යායේ සුන්දරත්වය? අපි තාමත් රැඳෙන්නේ නාරංවල ගුණරත්න සෙවණේ ශ්‍රී සම්බෝධි විහාරයේ නාරංවල ශාඛාවේ. මේ ගොයම කිරිබදින්න කලින් පලාපැහැයයි. ඒ සුන්දර පලාපැහැය ඇහැට හරි ප්‍රියයි. ඒ නිසා අපේ ශ්‍රී සම්බෝධි විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පූජ්‍යපාද දරණාගම කුසලදම්ම නායක හාමුදුරන්ගේ ආරාධනාවෙන් අපි අදත් පැමිණියා ඔබත් සමග මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසය පවත්වන්නට මේ සුන්දර පරිසරයට. මේ පරිසරයේ ඉතිහාසය ගැන කතා කරන එක තමයි අපි මේ බෞද්ධ ඉතිහාසය පුරා කරන්නේ. අපේ රටේ සුන්දර මේ පරිසරය, සෞන්දර්යය, ඒ සියල්ලේ ඉතිහාසය, ස්වභාව ධර්මයේ ඉතිහාසය තමයි බෞද්ධ ඉතිහාසය ලෙස නම් වන්නේ. ඒ නිසාම තමයි අපේ රට බෞද්ධ සංස්කෘතියක් ඇති රටක් ලෙස ලෝක පූජිත වන්නේ. තේරවාදී බුදුදහමින් හික්ම වෙච්ච බෞද්ධ සංස්කෘතියක් ඇති ගිහි ජීවිත පැවතුම් ඇති සුරම්ය දිවයින වනාහි තප්‍රබේණයයි කියා ඉතා ඈත අතීතයේ විදේශවල සිටපු පඬිවරුන්, ඇරිස්ටෝටල් බඳු පඬිවරයන්ගේ සිට අපේ රට ගැන ඈත අතීතයක සිටම බොහෝ ඉහලින් වර්ණනා කරනු ලැබුවේ මෙන්න මේ සුන්දර පරිසරය තුළ. අපි එකම විදිහකින් මේ රටේ දර්ශනය, චින්තනය හොඳින් මේ ඉතිහාසය හරහා රැගෙන ආපු නිසා, ඒ රැගෙන පැමිණීමේදී ගරුතර සංඝරත්නයෙන් මේ සංස්කෘතියට ලැබිච්ච අනුග්‍රහය තමයි මහාවංශය තුළ සටහන් වන්නේ. ඒ නිසා අපේ සාකච්ඡාව රජවරුන්ගේ නාමලේඛනය කටපාඩම් කිරීමම නොවේ. රජවරුන්ගේ නාමලේඛනයේ පිටපස ඇති සංස්කෘතික, සමාජීය, ආර්ථික, දේශපාලනික සහ සෞන්දර්යාත්මක පාරිසරික සිද්ධීන් බොහොමයක් මේ රජවරුන්ගේ නාමලේඛනය තුළට මහානාම හාමුදුරුවන් ඇතුළු මේ වංශකතා රචනා කළ අය, පුරා විද්‍යාඥයින්, ජනශ්‍රුතිකයින් මේ සියල්ලන්ම මේ ඉතිහාසයට බොහෝ කරුණු තැන්පත් කර තිබෙනවා. වර්තමානිකයන් වන අප පොහොසත් වෙනවා ඒ සතවර්ෂාධික කාලයක් ඉතිහාසය ලෙස එකතු කොට තැබූ ඒ ඉතිහාස කෝෂය සෙමින් පරිශීලනය කරමින් ඒ තුළ ඇති විවිධ දැනුම්, විවිධ පැහැදිලි කිරීම්, විවිධ විග්‍රහයන් වර්තමානිකයන්ට ගෙන එන්නට. ඒ තමයි අපේ නායක හාමුදුරුව අපට බෞද්ධ නාලිකාව හරහා මේ බෞද්ධ සන්නිවේදනයට එකතු කරන්න යයි මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයක් සාකච්ඡා කරන්න යයි අපට ආරාධනා කරනු ලැබේ. ඒ සාකච්ඡාව විධිමත්ව, ශාස්ත්‍රානුකූලව, ප්‍රමිතිගතව පවත්වන්නට නම් අපට විෂය නිර්දේශයක් තිබිය යුතුයි. ඒ නිෂේ නිර්දේශ අත්ගසාගත් විද්‍යාර්ථී බුද්ධිමතුන් පිරිසක් සිටිය යුතුයි. තවමත් මේ රට මේ බුද්ධි මණ්ඩලය සම්බන්ධයෙන් පොහොසත්, අනාගතයටත් මේ පොහොසත්කම රැගෙන යන්නටයි අපේ ආරම්භණය. ඒ නිසා අපේ නායක හාමුදුරුව ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති තැන්පත් බෞද්ධ නාලිකාවේ සභාපති ධූරන්දර, ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසලදම්ම නායක හාමුදුරුවන් තමයි අදත් අපේ පීඨිකාවේ මූලාසනයේ හොබවන්නේ. උන්වහන්සේට පින් සිද්ධ වෙන්න තමයි අපි මේ සාකච්ඡාව මෙලෙස පවත්වන්නේ. ඒත් එක්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය, වර්තමාන මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් ධූරන්දර මහාචාර්ය මාලනී ඇඳගම ගුරුතුමියවත් බොහොම නමස්කාර පූර්වක අපි පිළිගනු ලබන මේ වැඩසටහනට. ඒ වගේම මේ වන විට ලංකාවේ ගෘහ කර්ම, ගෘහ නිර්මාණය, වාස්තු විද්‍යාව බොහොම ඉහළින් පැවැත්වෙච්ච යුගයක් නිසා විද්‍යාර්ථී ඇසකින් මේ පිටාරතුමා දැන් මමත් බලාගෙන සිටියා. මේ වැඩසටහන ආරම්භ කරන්නට පෙර මේ වත්ත පුරාම ඇවිද්දා. එතුමන් මේ අපේ හඳුරන්නේ මේ කොළ කිහිපයක් කඩාගෙන ඇවිත් දැන් නම් එතුමන් ගතේ එක නෑ මට කියන්න බැරුවගේ එක වතේ තියාගන්න කියලා. කොළ කිහිපයක් නලාගෙන ඇවිත් අපිට පැහැදිලි කළා මේ මෙන්න මේක අහවල් ශාකේ, මේක අහවල් ශාකේ, මේක ආක්‍රමණික ශාකයක්, මේකෙන් බේරෙන්නට ඕනේ, මේක අපේ සාම්ප්‍රදායික ශාකයක් ආදී මේ නිකන් මේ අහල මහල අහල පේන මානේ තියෙන මේ වෘක්ෂ ලතා. ඒ නිසා ඉතිහාසය වගේම අපිට මේ පරිසර වේදේ ගැන සාකච්ඡා කරන්නට හිතෙනවා මෙම සුන්දර තැනකට පැමිණියම. අපි නායක හාමුදුරුවෝ ගියා වතාවේ අපි සාකච්ඡා කරමින් හිටියේ ඔබ වහන්සේ මහාවංශයේ ආශ්‍රයෙන් බෞද්ධ දෘෂ්ටිවාදාත්මකව ඔබ වහන්සේගේ මේ ස්මරණ චිත්තයේ තැන්පත්ව තිබූ බොහෝ තොරතුරු හෙළිදරව් කරනු ලැබුවා. මේ කොහොමද දුටුගැමුණු රජුරුවන්ගේ අවසානය සිද්ධ වෙන ආකාරය, දුටුගැමුණු රජුරුවන් බෞද්ධ රජෙක් ලෙස, බෞද්ධ රාජ්‍යයක පාලකයා ලෙස කෙලෙසද තමන්ගේ අවසාන මොහොතට මූණ දෙන්නේ. ඒ අවසාන මොහොතේදී දුටුගැමුණු රජුරුවන්ට ලැබෙන උපදෙස් මොනවාද? මේ ජීවිතය පිළිබඳ, අනිත්‍ය පිළිබඳ ජීවිතයේ රජෙකුටත් සාමාන්‍ය මිනිසෙකුටත්
එක හා සමානව ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක තේර පුත්තාභය මහ තෙරණුවන් වහන්සේ අපේ දුටුගැමුණු රජුරන්ට පැහැදිලි කර දුන්නා කියන තැනින් තමයි අපි ගියවතාවේ සාකච්ඡාව නවත්තුමු ලැබුවේ. අපි නායක හඳුරන්නේ එතනින් එහාට අපි මහවංශ තොරතුරු අනුව දුටුගැමුණු රජුරන්ගේ අභාවය සිද්ධ වෙන ඒ ඛේදාන්ත මොහොත දක්වා සාකච්ඡාව ගෙනියමු. ඕ මහවංශේ සඳහන් වෙන ආකාරයට දුටුගැමුණු මහරජතුමානන් අවසාන මොහොතේදී තේර පුත්තාභය මහරහතන් වහන්සේ දක්නට කැමති වුණා. ඉතින් උන්වහන්සේ වැඩම කළයින් පස්සේ උන්වහන්සේ සමග කතාබස් කළා දුටුගැමුණු මහරජතුමානන්. එතුමා ප්‍රකාශ කළා, ඔබ මට සූවිසි යුද්ධයක් ජයග්‍රහණය කරන්නට උදව් කළා. මේ මම ඒ සූවිසි යුද්ධයෙන්ම ජයග්‍රහණය කළා. මේ මම සිද්ධ කරන අවසාන යුද්ධය මේ මාරයා සමග කරන යුද්ධය. මේ මාරයා සමග කරන යුද්ධයේදී ඔබට මට පිහිට වෙන්නට බෑ කියලා මේ විදිහට එතුමා ප්‍රකාශ කළාම දුටුගැමුණු මහරජතුමානන්ට මේ තේර පුත්තාභය මහරහතන් වහන්සේ ධර්ම දේශනා කළ අනිත්‍ය පිළිබඳව, ලෝකයේ ලෝකස් ස්වභාවය පිළිබඳ අනිත්‍ය ධර්මතාවය පිළිබඳව ධර්ම දේශනා කරලා එතුමාගේ හිත සකස් කරලා එතුමන් සිදු කළ ඒ මහා ශාසනික සේවය සිහිපත් කර දෙන්න යෙදුණා. ඉන් ඉක්බිතිව දුටුගැමුණු මහරජතුමානන් තමන්ගේ ලියන්න කැඳවලා තමන්ගේ පින් පොත කියවන්ටේ කියලා මතක් කළා. ඒ අවස්ථාවේදී ඒ ලියන්නා විසින් රජතුමා විසින් එකක් එකක් ගාණි කරවන ලද මහා පින්කම් පිළිබඳව ඒ පින් පොතෙන් කරුණු කියන්ට පටන් ගත්තා. මොකද එයින් පැහැදිලි වෙනවා පුරාණ කාලේ අපේ රජවරු පින් පොතක් තියාගෙන ඉඳලා තියෙනවා. තමන් කළ හොඳ වැඩ යහපත් වැඩ පින්කම් ඒ පින් පොතේ සටහන් තබාගෙන තියෙනවා. ඒක පුරාණ කාලේ ඉඳලා අද දක්වාම අපි සැදැහැති බොහෝ බෞද්ධයන් මේ පින් පොතක් භාවිතා කරනවා. ඒ පින් පොතේ තමන් කරපු හොඳ යහපත් පින්කම් සටහන් කරගන්නවා. දින දාලා අසවල් දවසේ මං මෙන්න මේ විදිහ පින්කමක් කළාය කියලා. ඉතින් ජීවිතයේ අවසාන කාලේ මේ පින් පොත කියවලා බලලා සතුටු වෙනවා. මං ජීවිතෙන් මෙච්චර වැඩ ගත්තා, මෙච්චර පින්කම් කළා කියලා මේ පින් පොත බලලා සතුටු වෙනවා. ඉතින් දුටුගැමුණු මහරජතුමා මේ තමන්ගේ පින් පොත කියවන්ටේ කියලා මතක් කළාම ඉතින් මේ ලියන්නා විසින් මේ පින් පොත කියවන්නට පටන් ගත්ත. මෙහි තියෙනවා රජතුමා විසින් එකක් අඩු විහාරසියයක් කරවන ලදී. ඒක එකක් අඩු විහාරසියක 99ක් විහාර කරවල තියෙනවා. ඒ වගේම මේ සඳහන් වෙනවා එයින් මිරිසවැටිය සඳහා 19 කෝටියක් වියදම් වියලෝවා මහා පායට 30 කෝටියක් වියදම් විය මහාසේයි ඇතුළි වටිනාකම් කිය නොහැකි යසූ 20ක් හැර චෛත්‍ය අවශේෂ කොටත් කෙළ දහසක් අගනාහ කොළඹ නම් මලය රට බුලු කෑසාගතේදී මිනි කඩොල් යොල විකුණා මුදල්ගෙන 500ක් රහතන් වහන්සේලාට ඇඹුල් සහිත තෘණහාලිබත් දන් දෙන ලදී. චුල්ලංගනී යුද්ධයෙන් පෙරද පලායන ගමනීදී කාල ගෝසා කරවා අහසින් වැඩි රහත් නමකට තමාගෙන නොසලකා රන් තැටියෙහි තබා දෙන ලද්දේය, බත දන් දෙන ලද්දේය. මේ කියන්නේ දුටුගැමුණු මහරජතුමානන්ගේ පින් පොතේ සඳහන් වෙච්ච පින්කම්. එතුමා මිනිසවැටි චෛත්‍ය කරවන්න 18 කෝටියක් ධනෙ වියදම් කරලා තියෙනවා. ලෝවා මහා ප්‍රාසාදේ කරවන්නට 30 කෝටියක් වියදම් කරලා තිබෙනවා. මහා සෑයට කරපු වියදම් ඒ මෙපමණයි කියලා කියන්න බෑ, අප්‍රමාණයි. සෑය ඇතුළේ වටිනාකම හැර
ඇතුලෙ වටිනාකම කොච්චරද කියලා කියන්නට බෑ. ඒස් ධාතු ගර්භයෙහි දම් රණින් රිදීන් මාණික ආදී වටිනා වස්තුන්ගෙන් නිර්මිත කරලා තියෙන නිසා එහි වටිනාකම කියන්නට බෑ කොච්චරද කියලා. ඒ වගේම සූවිස්සක් කර චෛත්‍ය අවශේෂ කොටත් කෙල දහසක් ඇත්තා හයිකේ කෝටි දහහක් විතර ඒ චෛත්‍ය කරවන්ට ඒ තරම් වියදම් කළා කියලා හිතන්ට පුළුවන්. ඒ තරම් මහා ධනස්කන්ධයක් එතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් වැය කරලා තිබෙනවා. ඉතින් මේ විදියට පින්කම් කරලා එතුමා මලේ රට පැවතුණු සාගතයේදී තමන්ගේ මිලි මිනි කොඩොල් කියන්නේ තමන්ගේ කණෙහි පැළඳගත් ආභරණය, ඒ කුණ්ඩලාභරණ දෙක විකුණලා එයින් ලබාගත්තු මුදලින් මේ දුටුගැමුණු මහරජතුමානන් ඇඹුල් සහිත තනහාලේ කැඳක් මහරහතන් වහන්සේලාට පූජා කරලා තියෙනවා. රහතන් වහන්සේලා 500කට කැඳ දානයක් පූජා කරලා තියෙනවා තමන්ගේ කුණ්ඩලාභරණ දෙක විකුණලා ඒ මුදල් අරගෙන. ඊළඟට චුල්ලංගනී කියන යුද්ධෙදී කාමන්තිස්ස මහරජතුමා මිය ගියයින් පස්සේ රජකම පිළිබඳ ගැටලුවක් තිබුණා. සද්ධාතිස්ස කුමාරයයි දුටුගැමුණු කුමාරයත් අතර යුද්ධයක් ඇති වුණා. ඒ මුල් යුද්ධෙදී දුටුගැමුණු කුමාරයා පරාජයට පත් වෙලා තමන්ගේ අසු පිට නැගිලා තමන්ගේ අසු බලාගන්න තැනැත්තයි දුටුගැමුණු රජ්ජුරුයි වනාන්තර ගත වුණා. මනාන්තරයට මේ අසු පන්නගෙන ගියා ජීවිත ආරක්ෂාවට. ඒ වනාන්තරයේදී දහවල් කෑම ආහාර ගන්නට වෙලාව පැමුණුනහම මේ අස්සය බලන මිනිසයා රජතුමා වෙනුවෙන් ගෙනෙන ලද ආහාරය රජතුමාට පිළිගැන්නුවා. පිළිගැන්නුවාම රජතුමා කල්පනා කළා මං කිසි දවසක තනියම මහා සංඝයාට නොදී ආහාර අරගෙන නෑ. අදත් ඒක කරන්නේ නෑ. මං සංඝරත්නයට දන් දෙන්න ඕන කියලා කාලඝෝෂාවක් කළා. කාලඝෝෂාව කියලා කිව්වේ මහා හයියෙන් වනාන්තරේ කෑ ගහලා කීවා මේ වනාන්තරේ මේ හඬ ඇහෙන තෙක් මානෙක රහතන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා නම් මගේ මේ දානේ පිළිගන්නට වැඩම කරනසේක්වා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේදී ප්‍රදේශාසන්න හිටියේ රහතන් වහන්සේ නමකට මේ ඇසිලා උන්වහන්සේ පාත්‍රයත් අතේ තිබ අහසින් මේ දුටුගැමුණු මහරජතුමන් ඉන්න ස්ථානයට පැමුණුණා. පස්සේ දුටුගැමුණු කුමාරයා මොකද කළේ? මේ තමන්ට ලැබුණු ආහාර මෙය කොටස් හතරකට බෙදුවා. එක කොටසක් තමන්ට, එක කොටසක් සේවකයාට, අස්වැලෙන්දට, එවගේම මේ ස්වාමීන් වහන්සේට. ඉතින් කොටස් හතරකට බෙදලා එක කොටසක් මේ රහතන් වහන්සේට පූජා කළා. ඊළඟට දුටුගැමුණු රජුරුවන්ගේ කොටසත් පූජා කළා. දැන් කොටස් දෙකයි. ඊළඟට අර අසු බලන අස්වයා මිහිවන් තැනත්තා කිව්වා දේවයන් වහන්ස මගේ කොටසත් පූජ කරන්නට කියලා. අස්වයා ඔළුව වන්නලා කිව්වා ඇඟෙව්වා තමන්ගේ කොටසත් දෙන්ටේ කියලා. ඉතින් මේ විදිහේ දානයක් උන්වහන්සේ මේ දුටුගැමුණු රජතුමන් රජමින්ට ඉස්සෙල්ල වනාන්තරයේදී තනි වෙච්ච වෙලාවේදී පූජා කරලා තියෙනවා. මේ පින්කම රජ්ජුරුවන්ගේ හිතේ ඇඳිලා තිබුණා. ඒ මොකද ඉතාම අසරණ වෙච්ච අවස්ථාවක මේ දානි දුන්නේ. රාජ බලයක් නෑ, පිරිවර සම්පත්තියක් නෑ, ධන සම්පත්තියක් නෑ. තමන් පරාදයට පත් වෙලා වනාන්තරේ තනි වෙච්ච අසරණ වෙච්ච වෙලාවේදීත් මං රහතන් වහන්සේ නමකට මගේ ආහාර වේල මං පූජා කළා නේද කියලා ඒව සිහියට නැඟුණා. මතකේට ආව මේ දුටුගැමුණු මහරජතුමාගේ. ඉතින් මේ විදිහට මෙසේ කියවාගෙන යන විට මෙහිදී ලියන්නා නැවැත්තෝ රජතුමා දුෂ්කර අවස්ථාවේ දුන් මේ දාන දෙක අනික් සියල්ලට වඩා තමන්ගේ සතුටට හේතු වන බව දක්වමින්
මෙසේ කීවේය. වෙහෙර පෙරහැර සතියෙහි වෙහෙර පෙරහැර සතියෙහිද ප්‍රසාද පෝජා සතියෙහිද මහාසෑය ආරම්භක සතියෙහිද ධාතු නිධාන සතියෙහිද සතර දිගින් වෙඩි උබතෝ මහා සංඝයාට මහදන් පැවැත්මීමි. සූ විස්සක් මහත් වෙසක් පෝජා කරවීමි. ලක්දිව සියලු සංඝයාට තුන්වරක් තුන් සිවුරු දුන්නෙමි. සත්සත් දවස බැගින් පස්වාරයක් ලංකා රාජ්‍යය ශාසනයට දුන්නෙමි. සොළොස් මහතැන්නි හැමදාම අලුත් මැටිලාගි තෙල් වලින් පහන් පූජා පැවැත්මීමි. අටලොස් තැනක ගිලනුන් හට බෙදුන් විසින් නියම කරන ලද ගිලන්පත් බෙත් බෙහෙත් දුන්නෙමි. මනා ලෙස පිළියෙල කළ කිරිබත් හතලිස් හතර තැනක දිවීමි. එතෙක් තැන්හි ගිතෙල් කැවුම් ගිතෙල් බැද්ද මහකැවුම්ද බත සමග නිතර දෙවීමි. මසක් පාසා පෙහිමස් දවස් සිලක් දිව අට මහා විහාරයන්නි පහන් සඳහා තෙල් දිවීමි. ආමිසදානීට වඩා ධර්මදානී මහත්තේ යසායේ පින ලබාගන්ට අදහස් කර බනාස්නීහිද මංගල සූත්‍රයෙන් බණ කියන්ට ගොස් සංඝ ගෞරවේ නිසා කියාගන්ට බැරිව ගියතන පටන් දිවයින පුරා ධර්මදේශකයන් වහන්සේලා හට සත්කාර කොට ධර්ම දේශනා කරවීමි. මේ කියන්නේ මේ පිම්පොතේ දුටුගැමුණු මහරජතුමාගේ සටහන් වෙලා තිබුණු දේවල්. එතුමා කරපු පිංකම්. ඉතින් මේ විදිහ අප්‍රමාණ පිංකම් කරලා නමුත් මේ රජතුමාගේ හිතේ මතකයේ තිබිච්ච පිංකම් දෙක තමයි අර ජීවිතේ ඉතාම අමාරුම අවස්ථාවේදී කරපු දානමේ පින්කම් දෙක. අර සාගතේ වෙලාවේදී තමන්ගේ කුණ්ඩලාභරණ දෙක විකුණලා 500ක් රහතන් වහන්සේලාට කැඳ පූජා කරපු පින්කමයි. ඊළඟට යුද්ධයෙන් චුල්ලංගනී යුද්ධයෙන් පැරදිලා වනාන්තරයට බැදිච්ච වෙලාවේ තමන්ගේ ආහාරය මහරහතන් වහන්සේ නමකට පූජා කරපු ඒ දානයත් මේව හොඳින් මතක තිබුණා. ඊළඟට මෙහි කියනවා එතුමා මහා සෑය කරනකොට කරපු පින්කම්. අපේ නායක හඳුනේ සමාවතර ඔබ වහන්සේ මේ දැන් මේ ප්‍රකාශයට පත් කරපු කොටස හරහා මට අපේ මහාචාර්යතුමාව පොඩ්ඩක් මෙහෙවන්නට අවශ්‍යයි. ඔබ වහන්සේටත් වෙහෙසයි. ඒ නිසා මේ අපි පොඩ්ඩක් මහාචාර්යතුමාගේ දෙසට හැරෙමු. මේ මහාචාර්යතුමා දැන් ඔය දුටුගැමුණු රජ්ජුරුවෝ කියව්වේ එතුමන්ගේ පින්පොතනේ. දැන් ඒ පින්පොතේ තියෙන පින්කම් අතර අපිට වැඩිහරියක් හම්බ වෙන්නේ අපිට මේ පුරාවිද්‍යාවට, ඉතිහාසයට, වාස්තු විද්‍යාවට අදාළ වෙන විශාල ස්මාරක ගොඩනැගිලිනේ. ඒ නිසා මේ අපිට මේ වෙලාවේ පුළුවන් මේ පුරාවිද්‍යා පින්පොත දිගාරින්නත් මේ අපේ සාකච්ඡාවේදී. ඒ නිසා දැන් ඔය මහාසෑය ඉදිරිපිට දැන් දුටුගැමුණු රජ්ජුරුවෝ වැඩ ඉන්නේ. මහාසෑය අවසන් කරන්න හම්බුනේ නැහැ. එතුමන්ගේ සහෝදර තිස්ස කුමාරය ඇවිල්ලා මහසෑය ඉතුරු ටික මහතරස් කොටුව කොත් කරලා ආදී පිහිටුවලා පෙන්නවා කියන කාරණාව අපි කීසර කතා කළේ. ඊටත් පෙර අපි ගත්තු තින් මිරිස වැටියේදී වුණා, ලෝවා මහපායේදී වුණා, ලංකාවේ වාස්තු විද්‍යාවේ, ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේදී මේ තට්ටු 9ක් උසට බැඳිච්ච මේ ක්‍රිස්තු වර්ෂ 161 ඉතර කාලේ, ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 161 වගේ කාලයක තට්ටු 9ක් උස ගොඩනැගිල්ලක් ලංකාවේ ඉදුණා කියන එකම මේ ගෘහ නිර්මාණ ශිල්පයට ඉතා වටිනා මේ මෙහෙයක්නේ. අපි අන්නේ පුරාවිද්‍යා පොතත් පොඩ්ඩක් පෙරලා ගමුකෝ මේ වෙලාවේ. දැන් ඇත්තටම මිරිසවැටි චෛත්‍ය තමයි එදා කරපු විශාලම චෛත්‍ය. ඒ අවස්ථාවේ කරපු ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ බැලුවත් මේක විතා විශාල චෛත්‍ය. ඒ සමකාලීන සමකාලීනව තියෙනකට. දැන් ඊළඟට අපි ලෝවා මහපාය බැලුවහම ලෝවා මහපාය මම හිතන්නේ අද්විතීය නිර්මාණයක්. නමුත් ඒක පිලිස්සුනා විනසවිලා මොකද දැවෙන් කරලා තිබුණේ. දැන් මේක පිළිබඳ අපි පරිවේෂණ ප්‍රමාණයක් කරා, කැණීම් කරා. දැන් අපිට පේන්න තියෙන මේ කණු 1400 දුටුගැමුණු රජුරංගේ ලෝවා මහපාය නෙමෙයි. දුටුගැමුණු රජුරංගේ ලෝවා මහපාය තියෙන්නේ මීට වැඩිය අඩි 14ක් යට. ඒ අඩි 14 කැණීම් කරාම හම්බ වුණා පිච්චිච්ච තල්පරාලයක දැව අලු සහ අඟුරු.
ඒකන ඒ තමයි මුල් පිහිටිම. පස්සේ කාලවල මේවා පිරිලා පිරිලා දැන් තියෙන කටරයත් ඒ මුල් කටස දෙක අතරේ ගොඩනැගිලි ස්තර දෙකක් තියෙනවා. ඒ කියන්නේ කාලාන්තරය ඇතිසේ ගොඩනැගිලි හැදිලා හැදිලා ඉල්ල තමයි දැන් තියෙන්නේ. මහා පරාක්‍රම බාහු රජුරෝ 12 වෙනි සියවසේ කරන ලද ලෝවා මහපායේ ඉතුරු ශේෂයන්. දැන් පැරණිම ලෝවා මහ පැරණිම උපෝස්සගාරයක් කියන එක තියෙන්නේ අපිට හොඳට තේරුම් ගන්න මේ තිස්සමහරාමේ මණික් විහාර. මණික් විහාර තමයි තිස්සමහරාමේ මහා විහාරයේ ප්‍රධාන මූලස්ථානය. මණික් විහාර ළඟ තියෙනවා විශාල ගොඩනැගිල්ලක්. ඒකේ ගල් කණු විතරක් දානට තියෙන්නේ. ඒ ගොඩනැගිල්ල මම හිතන්නේ ඒක තමයි පරණම උපෝස්තගාරය හරියට අපිට කියන්න පුළුවන්. ඒකට නගින්න පේවැඩ පෙළ තියෙන එවිලින් වෙනම. ඒකෙන් නැගලා සට්ටුවෙන් තට්ටුවට යන්න තමයි හරි ගසලා තිබුණේ. දැන් ඒ මම හිතන්නේ ඒ සැලැස්ම වගේම සැලැස්මක් වෙන්න ඕන උදුරුයම රජුරුවන්ගේ ලෝවා මහපායේ තියෙන ඇත්තේ. ලෝවා මහපායේ කැටයන් කරපු හැටි අර ඒ තිබිච්ච දැන් අපිට කැණීම්වලදී හම්බ වුණා මේ තඹ වලින් හදපු ලෝකඩ වලින් හදපු මේ උළු වර්ග. ඒ කියන්නේ ඒ කාලේ ඇත්තටම ලෝහ වලින් හදලා වහලා තියෙන දැටි. ඒකයි ලෝවා මහපායේ කිව්වේ. දැන් ඒවා ඒ කාලයේ බැලුවම විශිෂ්ට නිර්මාණ. ඒ කියන්නේ ලෝහ තඹ වලින් වහලා සකස් කළා. උළු කොටස් වගේ වහදලා වෙන වෙනම අමුල්ල හරි ගස්සලා තිබුණේ. මම හිතන්නේ දැන් අපි ඒ කාලේ පුළුස්සප උළු තිබුණා, ලෝහ තිබුණා, ඒ වගේම සාමාන්‍ය විහාර සහ ගෙවල් වල තියෙන නැත්තේ මේ පිදුරු හැවිල් කරපු, මාන හැවිල් කරපු, පොල්ලත් හැවිල් කරපු වගේ ගෙවල් වෙන්න ඕන. දැන් ඒ කාලේ ඇටියට මොකද මහා විහාරය දැන් අපි බැලුවොත් එම අනුරාධපුර නගරය මේ ආර්ය නගරයක් නෙමෙයි. මොකද අනුරාධපුරයේ නගරයේ සැලැස්ම තියෙන්නේ මෘදංග බෙරයක් හැටියට. ඒක ආර්ය සැලැස්ම තියෙන්නේ හතරැස් දික් හතරැස් රවුම් හෝ රවුම් භාග විතරයි ආර්යන් ක්‍රමයට තියෙන්නේ. දැන් මේක ලංකාවේ හිටපු සුදේශිකයන්ම හදපු එකක්. මේ කවුද පණ්ඩුකාභය රජුරු කරේ ඒකම ටිකක් දැඩි දියුණු කරලා ශක්තිමත් කරලා හදාගත්ත එක. දැන් ඒක දැන් එතන කැණීම් කරාම අඩි 33ක් යනකම් මේ දැනගල මහත්ය කැණීම් කරා පල්ලෙහාට යනකම් තියෙන්නේ මේ ඇතුල් නූර සංස්කෘතික ස්තර. අනුරාධපුරයේ කියන්නේ එච්චර ගැඹුරයි. දැන් අපිට ජේතවනේ කැණීම් කර තැන හම්බුණා එක හරියක් තියෙනවා අඟල් 18ක විතර කිරිමැටි තට්ටුවක්. ආයෙ ගිහිල්ලා අඟල් 9ක තව කිරිමැටි තට්ටුවක්. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ මේක මම හිතන්නේ විශාල ජලගල්ම වලට යට වෙන්න ඇති. එහෙම වෙලා තමයි ওই දැන් කාරණා උස්සලා තියෙන්නේ. අනේ මහචාර්යතුමා මට සමාවෙලා මේ ඔබතුමාගෙන් තමයි මේක දැනගන්න ඕනේ. දැන් ඇතුළු නූර දැරණේගල මහත්තයා පවත්වපු කැණීම් අතිශයින්ම ජාත්‍යන්තර කීර්තියට පත් ලංකාව පිළිබඳ විශාල සොයා ගැනීම රසක් හෙළිදරව් වෙමින් පැවතිච්ච පරිසරයක්නේ. මේ ඊයේ පෙරදා මම නැවත ඇතුළු නූර කැණීම් පරිසරය ඇවිදින්න යනකොට මම දැකිනවානේ මහචාර්යතුමා මේක ඔක්කොම වහලානේ. දැන් මේ කැණීම් වල වහලා දාලා තිබුණා. මොකද ඒක අර වතුර පිරিলা අපි වහලක් ගහලා තිබුණා. එහෙමයි. පස්සේ ඒක අපහුව වහලා තාම තියෙනවා. ඔව්. නමුත් දැන් පස් වලින් මේක වහනවා. මේක ඕලින් පස් ගනනලා. ඒක මොකද අර එහෙම ඇරලා තිබුණම අනිත් ඒවත් එක්ක අර මේවක වෙනස් වෙන. වහලා තිබුණා තමයි ස්ථාවර වෙන්නේ. එතන විතරක් තව ගොඩක් හරිය තියෙනවානේ. දැනට මේ දැන් අපිට ඇත්තරම නමුත් ඒ කැණීම් තාම අහවර නැහැනේ. තව ඒ කැණීම් වල තව කැණීම් කරන්න තියෙනවා කියලා නෑ. ඒ ප්‍රදේශයේ කැණීම් ඉතන නැවතුණා. ආවේ ඊළඟ කරනවා තව තැනක තමයි ආය කැණීම් කරන්නේ. දැන් ඒ කැණීම් අපි කියන්නේ ලෝකයේ තිබිච්ච විශේෂම නගරයක් තමයි අනුරාධපුරයේ ප්‍රධාන නගරයේ හැට රටේ ප්‍රධාන නගරයේ අවුරුදු 1300කට වැඩි කාලයක් තිබුණා. එහෙම නගර තිබුණේ නැහැ. අනේ මහාචාර්යතුමා මේ අපේ හාමුදුරනේ මේ ඉතිහාසය පිළිබඳ විවිධ මති භ්‍රමණයන් වැරදි ව්‍යාජ මතයන් ප්‍රකාශ වෙන කාලේ ලංකාවේ මේ ඊළඟ අලුත් පරම්පරාවක් විසින් ඉතිහාස නොදැනත්කම නිසා ලංකාවේ ඉතිහාසයේ ලංකාවේ රජවරු හරිම මෝඩ රජවරු අපේ ලංකාවේ අතීතයේ බොහොම මුග්ධ අතීතයක් කියලා කිසිම සාධක සාක්ෂියක් නැතුව ජාත්‍යන්තර ඉතිහාසඥයන් පවා ලංකාවේ අතීතය පිළිබඳ ගුණ වනනකොට මේ අපේ වර්තමානිකයන් පිරිසක් දැන් අද සැදී පැහැදී ඉන්නවා ලංකාවේ ඉතිහාසයක් නැහැ කියලා කියන්නේ. එහෙම යුගයක දැන් අපි අද මොහෙන්දෝජාරෝ ගියත් අපි අද රෝමයේ ග්‍රීසියේ සංචාරය කරන්න ගියත් ඈත අතීතයේ කරපු කැණීම් වලවල් අනාගත වාසීන්ට දැක ගැනීම සඳහා ප්‍රදර්ශනය කරලා තියෙනවනේ. ඉතින් අතුල් නුවර මේ තරම් දුර්ලභ සොයා ගැනීමක් ලංකාවේ ක්‍රිස්තු පූර්ව 10 වෙනි සතවර්ෂයේ 7 වෙනි සතවර්ෂයේ 8 වෙනි නගරයක් තිබුණාය කියන එකනේ දරණේගල මහත්තයා කැණීම් වලින් ඔප්පු වුණේ. ඒ ඔප්පු සිද්ධිය වහලා දාන්නේ ඇයි අපි?
නැද ඒ එතන කැනීම් කරපු ඒවා ඔක්කොම අයින් කරානේ. ඒ තියෙන්නේ වටේට තිබිච්චාර බිච්ච කෑල්ල විතරයි තියෙන්නේ. අපි නමුත් අපි නරඹන්නේ නැන්නේ බිච්ච කෑල්ලනේ. ඒක නරඹලා අපි පිළිගන්න ඕනේ. මේ ස්තර යටට යනකොට මේ අනුරාධපුරයේ විශාල නගරයක් අතීතයේ තිබිලා තියෙනවා කියලා සාමාන්‍ය වැසියන්ට දැක ගන්න පුළුවන් වෙනවා. එහෙම අදහසක් ඒක දෙන්න තියෙනවා ඒක තිබුණා. මම හිතන්නේ ඒ දෙපාර්තමේන්තුව කල්පනා කරන්න ඇති මේක වහලා තිබ්බොත් දැන් වහලා තිබිච්ච නැත අපව හරගන්න පුළුවන්නේ. නමුත් ඒක දැනට තියෙන හැර නිකන් වල තියන්නේ නැතුව ඒක වහලා තියන්න ඕන කියන විදිහට. එහෙම අපේ මහාචාර්යතුමා අපිට ඔබතුමාගේ මේ මම මේ අතුරු ප්‍රශ්නයක් අහන්නේ අපිට ඉතිහාසය පිළිබඳ බොහෝ ගැටලු තියෙන නිසා අපි මහාචාර්යතුමීගුත් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙනවා. අපේ මහාචාර්යතුමා සහභාගී නිරීක්ෂකයෙක් වන නිසා ලංකාවේ පමණක් නොවේ ලෝකයේ ඓතිහාසික පරිසර බොහොමයක පුරාවිද්‍යාව වාස්තු විද්‍යාව ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ බොහෝ දැනුම් තේරුම් ඇති අයෙක් වන නිසාත් වර්තමාන ලංකාවේ නොයෙක් ඉදිකිරීම් සම්බන්ධයෙන් එතුමන්ට ගෞරවාන්විත ආරාධනාවන් ලැබෙන නිසාත් මේ දුර්ලභ අවස්ථාව බොහොම ගෞරවයෙන් අපි භාවිත කරන එතුමන්ගෙන් මේ අපේ මහවංශ තොරතුරට අදාළ නොවුවත් ඊට පසු කාලීන හෝ තොරතුරු අපි අසා දැනගන්නට. නමුත් මහාචාර්යතුමියගේ පැත්තට හැරෙන්නේ අපේ මහාචාර්යතුමිය අපේ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමෙන් අපි දැනගත්තේ මේ පිම්පොත කියවනවා කියන එකනේ. දැන් අපේ අතීතයේ තිබිච්ච හරි අපූරු මේ චාරිත්‍රයක් මේ පිම්පොත කියවීම කියන එක. ඒතර හැම දෙයක්ම වාර්තා වෙලා තියෙනවා කියලා කියන්නේ කෙනෙක් වැරදි කරන්න ටික අකමැති වෙනවනේ. නැ පින් එක්කහුවලා මෙහ තමන් කරපු පින් ටික එක්කහුවලා තියෙනකොට තව ටිකක් පින් කරන්න කැමති වෙනවනේ. මේ චාරිත්‍රය පිළිබඳ අපි ඉතිහාසයෙන් හරි අපූර්ව පාඩමක් ඉගෙන ගන්න මහාචාර්යතුමිය දුටු ගැමුණු රජුන්ට පින් පොතක් තිබුණා අය කියලා. ඔව් දැනුත් දැන් ඒ කාලේ රජවරු ලිව්ව පින් පොත් අපේ ඉතිහාසයේ ලියන්න හුඟක් මූලාශ්‍ර කරගෙන තියෙනවනේ. ඉතින් දැන් දුටු ගැමුණු රජුන්ගේ පින් පොත් එහෙම අපේ ඉතිහාසයේ ලියන්න හුඟක් මූලාශ්‍ර වෙලා තියෙනවා. ඒතර දැනුත් සමහර ඔය පිටිසර බදව මේ උපාසකම්මල වගේ මේ දසාමාන්‍ය ඉගෙන ගත්තු යම්කිසි සමාජය ගැන දැනුමක් තියෙන එහෙම අය ඔය පින්පොත ලියනවා. අදටත් ඒ චාරිත්‍රය තියෙනවා සමහර අය ලියනවා. දැන් අපේ ගෙදරත් තියෙනවා මේ මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් ලියපු පින්පොත. එයා කරපු පින්දහන් ඔක්කොම ඒ පොතේ ලියලා තියෙනවා. ඉතින් ඒක වඩා ප්‍රචලිත චාරිත්‍රයක් මේ ක්‍රියාදාමයක් වශයෙන් යන්නේ නැති වුණාට මොකද අදත් තියෙනවා මේ පින්පොත. දැන් පින්පොත කියන එක ආගමානුකූල දෘෂ්ටියෙන් ගත්තාම එන අර්ථය එකක්. අපිට තවත් පැත්තකින් බලන්න පුළුවන් මේ මහාචාර්යතුමනි මේක මේ ලොග් එන්ට්‍රි එකක්නේ. දැන් හරියට එතුමා කරපු කටයුතු ටික මේක සටහන් වෙලා තියෙනවා. දැන් මේ දුටුගම් රජතුමාගේ පින්පොත දිහා බලපුවම දැන් අර කරපු විශාල ගොඩනැගිලි ටික ගැන කියනවා. කියා ඊට අමතරව මේකෙන් අපිට හුඟක් ගන්න පුළුවන් දෙයක් තියෙන කාරණයක් තමයි ඒක හුඟක් කියන්නේ මේ දානය ගැන. දුටුගම් රජු ජීවිතේ පුරාම දුන්නු දාන ගැන. ඒ කියන්නේ විවිධ අවස්ථාවල් වල ඒකෙන් එක කාරණයක් පැහැදිලි කරනවා. දානයක් දෙන්න බැරි අවස්ථාවක් නැහැ. ඕනම අවස්ථාවක දානයක් දෙන්න පුළුවන් කියන කාරණය මේ ඉඳුරුගම රජුණගේ පින්පොතෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ තමනුන්ට හොඳට යමක්කම තියෙන වෙලාවට දාන දෙන්න පුළුවන්. දුර්භික්ෂයක් වෙලා තමන් බොහොම අහේනි තත්ත්වෙටපත් වෙලා හිටියත් දානයක් දෙන්න පුළුවන් යම්කිසි ක්‍රමයක් තියෙනවා. දැන් සහ දුටුගම රජුණන්ට මතකේම හිටියේ ඒ අසීරුතාවන් මැද දුන්නු දානයක් තමයි. දුන්නු දාන එකක්. ඒ කියන්නේ ඒකේ හැම වෙලේම පැහැදිලිව පේනවා මේ දානේ දුන්නේ භික්ෂුන් වහන්සේලාට රජුරුවන් බොහොම මේ ශ්‍රද්ධාවෙන් තමයි ඒ දාන දුන්නේ. ඒ කියන්නේ ඒකනේ දුර්ගම රජුරුව මේ කිසිම ආහාරයක් ගත්තේ නැත්තේ මේ දානි දෙන්නේ නැතුව භික්ෂුන් වහන්සේලාට. ඒ වගේම තමයි මේ අර පරාද වෙලා සහෝදරයාගෙන් පරාද වෙලා යන වෙලාවේදී ලැබිච්ච බත්පත භික්ෂුන් වහන්සේ නමකට පූජා කෙරුවා. ඒ කියන්නේ තමන්ට නැතුව හෝ තමන්ට කෑම වෙල නැතුව හෝ දාන දෙන්න මේ ඉදිරිපත් වුණා. ඒ කියන්නේ ඒකේ කියන්නේ තමන් එක වෙලක් බඩගිනි හිටියත් ඒකට වඩා පිනක් දාන දීමෙන් අත් කරගන්න පුළුවන්. එහෙම දානයක් දෙන්න පුළුවන්. ඒ විදිහට මේ හුඟක් දුරට ඒකේ තියෙන්නේ. අනිත් එක භික්ෂුන් වහන්සේලා වැළඳුවට පස්සේ තමයි මේ දුර්ගම රජු කෑම අරගෙන තියෙන්නේ. එතන මේ විදිහට දානේ දෙන ක්‍රම දෙන්න පුළුවන් අවත්තා දඬ බැරි අවත්තාවක් නැති බව භික්ෂුන් වහන්සේලාට ඒක ශ්‍රද්ධාවෙන් දෙන්න ඕන බව ඒ සියල්ලම දානේ පිළිබඳ බොහෝ කරුණු මේ කියන්නේ මේ ඉතිහාස මූල ඉතිහාසයේ ඒකේ ගන්න හුඟා දේවල් තියෙනවා. අර
යුද්ධෙන් පරාද වෙලා ගියා කියන එක. ඒ වගේම ඔයිට පස්සේ තියෙනවා තව කාරණා ටිකක් මේ පිම්පොතේ තියෙන ඉතිහාසය ගන්න පුළුවන් අපට. මේ කියනවා මේ අවුරුදු 24ක් වෙසක් උත්සවය පැවැත්වුවා කියලා. ඒතර අවුරුදු 24ක් වෙසක් උත්සවය පැවැත්වුවා කියන්නේ අවම වශයෙන් අවුරුදු 24ක් රජකම් කරලා තියෙනවා වෙසක් උත්සවය පවත්වන්න පුළුවන් පරිසරයක් තිබිලා තියෙනවා. ඒතකොට ඒ කාලේ ඉඳලම මේ වෙසක් උත්සවය පැවැත්වුවා කියන එක අපිට ඉතිහාස කරුණක්. දැන් ඊට පස්සේ මේ බටහිර ජාතීන් ඇවිල්ලා අපිට වෙසක් උත්සවේ නැති වෙලා නැවත ආර 1865 විතර 1885 වෙනකොට වෙසක් උත්සවේ පවත්වන්න නිවාඩු හම්බ වෙලා අපි බෞද්ධ කොඩියක් එහෙම හදාන මේ වෙසක් උත්සවේ ආපු ගමන් මග ගැන අපිට හදාරනකොට මේ කාලේ මේක හොඳ මූලස්සය. නිසා ඒ වගේ හුඟාවක් මේ ආගමානුකූල කටයුතු වගේම පින්දහම් කරන ආකාරය පිළිබඳව විතරක් නෙමෙයි ඓතිහාසික මූලස්රක් ගොඩාවක් ඒ පින්පොතෙන් එහෙර ගන්න පුළුවන් කියලා කියනවා. අපි නායක හඳුන්නේ ඊළඟ පරිච්ඡේදයට යන්නට පෙර මේ දැන් වහන්සේ පැහැදිලි කරපු මේ පුණ්‍ය කර්ම රජවරුන්ගේ පුණ්‍ය කර්ම දුටුගැමුණු රජුරෝ ලංකාවට එතුමන්ට සිහිපත් කරන්නට ඉතා ශ්‍රේෂ්ඨ පින්කමක් කරලා ලැබුවානේ. ඒක ලංකාව නොරටුන්ගෙන් මුදවාගන්න ලැබුවානේ. දුටුගැමුණු රජුරුවන්ගේ මේ ක්‍රියාන්විතයේ සිදු නොවන්නටද කාවන්ති කෝටාභය කාවන්තිස්ස දුටුගැමුණු කියන තුන්දෙනාගේම මෙහෙයුමේ අවසාන ප්‍රතිඵලය ලෙස දුටුගැමුණු රජුරුවන් කරපු ශ්‍රේෂ්ඨ සම්පන්නම දේශපාලනික ක්‍රියාවලිය මේ චෝල ආක්‍රමණික එලාරගෙන් මේ රට මුදවා ගැනීමනේ. හැබැයි දුටුගැමුණු රජුරුව අවසානයේ ඒ පම්පෝරිය නෙමෙයි සිහිපත් කරන්නේ. සිහිපත් කරන්නේ ඊට වඩා අධ්‍යාත්මිකව එතුමන් ලබාගත්තු මේ පින්කම් ගැන. මේ පින්පොත ගැන අපේ වර්තමාන ගැන තව බොහොම කාරණා ඔබවහන්සේට පැහැදිලි කරන්න පුළුවන් වේ අපේ නායක හඳුරන. ඔයෙත්ම මේ ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේ අවසාන මොහොතේ සතුටු වෙන්න පුළුවන්කම තියෙන තමන් කරපු පින්කම් ගැන හිතලා පමණයි. කොච්චර දරුවෝ හිටියත් කොච්චර දේපල තිබුණත් මොනතරම් දැනුගත්කම් තිබුණත් ඒවා එකකින්වත් වැඩක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. දැන් අපේ සිංහල බෞද්ධයන් තමන්ගේ මව හෝ පියා හෝ මරණාසන්න අවස්ථාවේදී අපේ අදත් ওই ගැමි ගෙවල්වල අපේ බෞද්ධ අය කෙනෙක් අවසාන මොහොතටපත් වුණාම අසාධ්‍ය තත්ත්වයේ පසු වෙනකොට ඒ පවුලේ ඥාතීන් දරුවෝ එවිදින් මේ තමන්ගේ මව හෝ පියා හෝ වට කරගන්නවා මේ අවසාන මොහොත බව දැනගෙන. හැබැයි ඒ වෙලාවේ මේ කවුරුවත් අර අම්මා හෝ තාත්තා හෝ මේ මරණාසන්න කෙනාට එයාගේ මේ ජීවිතේ තිබිච්ච දේවල් කියන්න යන්නේ ඔබට මෙච්චර ධනී තියෙනවා, මෙච්චර ඉඩකඩම් තියෙනවා, මෙච්චර දැනුගත් දරුවෝ ඉන්නවා, පිටරටවල දරුවෝ ඉන්නවා, ඒව මුකුත් කියන්නේ, මෙච්චර මුණුබුරු මිනිබිරියෝ ඉන්නවා, ඒව මුකුත් කියන්නේ. මොනවද කියන්නේ? අම්මා නේ සිල් ගත්තා නේද, දානි දුන්නා නේද, භාවනා කළා නේද, ඒ කරපු පින්කම් තමයි දරුවෝ මතක් කරන්නේ. සමහර විට පින් පොත කියවනවා, අම්මා කරපු මේ පින්කම් මෙන්න මේ පොතේ අම්මම ලියලා තියෙනවනේ, මෙන්න මේ පින් පොත අහන්න කියලා පින් පොත කියවනවා. ඒ මොකද අවසාන මොහොතේ ජීවිතේ අපේ සතුටට හේතු වන්නේ ඒ දේවල් පමණයි. අපේ ආධ්‍යාත්මික වශයෙන් දිනු කරපු ගුණ ධර්ම විතරයි. ඉතින් දුටුගැමුණු රජුරුත් ඒක දැනගෙන හිටියා. එතුමා බලන්න කොච්චර ඥානවන්ත, සද්ධාවන්ත, හොඳ ආගමික ජීවිතයක් ගත කරපු රජ කෙනෙක්ද කියලා. අර යුද්ධ ගැනවත් කරපු රජකම් පිළිබඳව නිමේ එතුමා සටහන් කරලා තිබුණේ තමන් කරපු පින්කම් පිළිබඳව. මං මෙන්න මේ විදිහේ පින්කම් කළා, මං මිරිස වෙටි චෛත්‍ය කෙරෙව්වා, මෙච්චර ධනයක් වේදන් කරලා ලෝවා මහා ප්‍රාසාදේ නව මහල් ගොඩනගලා ලක්ෂයක් මහරහතන් වහන්සේලට වැඩින්ට සැලැස්සුවා. ඔය මිරිස වෙටිය ගැන කියවෙනවා රහතන් වහන්සේලා 30,000ක් සහ 90,000ක් රහත් මෙහෙණින් වහන්සේලාට වැඩින්ට මිරිස වෙටි චෛත්‍ය සමග විහාර ආරාම කුටි සෙනසුන් කරවා පූජා කළා කියලා. ඒ වගේම රුවන්වැලි මහා සෑය විස්තර අප්‍රමාණයි. මේ පින්නතුන් ඊට මීට පෙර ඒ ගැන ඇසුව දැනගත්ත. කොච්චර
මහා අසදෘස පින්කමක් දෙකල රුවන්වැලි මහාසෑය කරවන ලද ඒ ධාතු නිධානෝත්සවයේ දිවිච්ච දේවල් ධාතු ගර්භයේ පිළිබඳ චෛත්‍ය පිළිබඳ අහනකොට පුදුම හිතෙනවා. ඉතින් මේ සේරම දුටුගැමුණු රජතුමාගේ පින්පොතේ ලියලා තිබුණා. හැබැයි රජුරුවන්ගේ හිත ගත්තේ තමන්ගේ ජීවිතේ අමාරුම අවස්ථා දෙකකදී කරපු පින්කම් දෙකක්. අර සාගතේ වෙලාවේදී දුන්න කැඳ දානයයි තමන් අතරමං වෙලා වනාන්තරේ තනිවිච්ච වෙලාවේ අර චුල්ලංගිනී යුද්ධයෙන් පෙරදුණු වෙලාවේ රහතන් වහන්සේ නමකට දුන්නු දානයයි කියන මේ දෙක. පස්සේ රහතන් වහන්සේලා දැනගත්ත රජුරුවන්ගේ හිත ගෙන තියෙන්නේ මේ පින්කම් දෙක පිළිබඳව කියන ඒ වෙලාවේදී ඒ දානේ පිළිගත්ත රහතන් වහන්සේලා එතන වැඩ හිටියා. එදා මේ මලිය දේව කියන මහරහතන් වහන්සේ මේ බත ලැබූ රහතන් වහන්සේ එදා අර චුල්ලංගිනී යුද්ධෙදී ඒ ලබාගත් රහතන් වහන්සේ මතක් කළා රජුරවන්ට දේවයන් වහන්සේ පිණ්ඩපාත දානේ මං අරගෙන ගිහින් මම තනියම වැළඳුවේ නැ මම සමන්ත කූට පර්වතයේ සමනල කන්දේ සමන්ත කූට පර්වතයේ 900ක් රහ ස්වාමින් වහන්සේලා ඒ කාලේ වැඩ හිටිය රහතන් වහන්සේලා උන්වහන්සේලාත් සමග මේ දානය බෙදාගෙන වැළඳුවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. එතකොට රජුණන්ට මොනතරම් සතුටක් ඇති වෙන්න ඇද්ද? අනේ මගේ ආහාර වේල මම තනියෙන් ගත්තනම් මම පමණයි. නමුත් මේ රහතන් වහන්සේ නමකට මම පූජා කළා. උන්වහන්සේත් ඒක ගෙනහිල්ලා 900ක් රහතන් වහන්සේලා සමග බෙදා හදාගෙන වළඳලා තිනව නේද කියලා මහා සතුටක් ඇති වෙන්නට. ඒ වගේම ධර්මගුත්ත රහතන් වහන්සේ ප්‍රකාශ කළ අර කැඳ දානයේදී ඒ කැඳ ලබාගෙන කැලණි විහාරයේ වැඩ සිටිය භික්ෂුන් වහන්සේලා 500කටද තලගුරු මෙහෙර වැසි ධම්මදින්න ස්ථවිරයන් වහන්සේ මතක් කළ පලිඟු දිවයිනේ දස දහසක් ස්වාමින් වහන්සේලා ද අපි කැඳ දානේ දා බෙදා හදාගෙන වැළඳුවා කියලා. ඉතින් මේ සා විශාල මහා සංඝ පිරිසකට දුටුගැමුණු මහරජතුමා ජීවිතේ අමාරු අවස්ථාවකදී පවා දන් දුන්නා කියලා එතුමාට විශාල සතුටක් ඇති වුණා. ඇති වෙලා ඒ සතුට අරමුණු කරගෙනම එතුමා බොහෝම තමන්ගේ අවසාන චුති සිත නැත්තං අවසාන හිත ඒ පින්කම්වල පිහිටුවා ගත්තා. මේ ඇසීමෙන් සරජ්ජුරුව මහත් සන්තෝෂයට පත් වුණා. සූවිසි වසරක් ඒකේ අවුරුදු 24ක් මම සංඝයාට උපකාර වුණා නේද? මම අවුරුදු 24ක් වෙසක් උත්සව පැවැත්වුවා නේද? මුළු ලංකාවෙම ස්වාමින් වහන්සලට තුන් සිවුරු පූජා කළා. එවගේම තෙල් පහන් පූජා කළා. මේ විදිහට තමන් කළ නොයෙක් පින්කම් මේ රජ්ජුරුවෝ ඒ වෙලාවේ සිහියට ආවාර පින් පොත කියවන නිසා. ඉතින් ඒ ඔක්කෝම අහගෙන ඉඳලා තමන්ගේ මල්ලිට කතා කරලා තිස්ස කුමාරයට කියනවා, තිස්ස මම මෙරුණයින් පස්සේ මගේ මරණී සිද්ධ වුණයින් පස්සේ මගේ දේහය මේ රුවන්වැලි මහාසෑය පේන තෙක්මානේ සංඝයා විනේ කර්ම කරන ස්ථානයේ ඒ කර්ම මාලකයෙහි මගේ දේහය ආදාහනය කරන්නට කිව්වා. මොකද මම සංඝයාට උපකාර වෙච්ච කෙනෙක්, සංඝ දාස කෙනෙක්, මම සංඝයාට දාසෙක් වගේ වැඩ කරපු කෙනෙක් මම. ඒ නිසා මහා සංඝයා විනේ කර්ම කරන ඒ ස්ථානයේ මගේ දේහය ආදාහනය කරන්නට කිව්වා රුවන්වැලි මහාසෑය පේන තෙක්මානේ. එතකොට මේ පේනව රජ්ජුරුව මොන තරම් මහා සංඝරත්නයට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරපු කෙනෙක්ද කියලා. මොන තරම් සද්ධාවන්ත කෙනෙක්ද, මොන තරම් බුද්ධ ගෞරවයෙන් යුක්තව කටයුතු කරපු කෙනෙක්ද කියලා සම්පේනෝ මේ රජතුමාගේ අන්තිම වචන කීපයෙන්. ඊළඟට තිස්ස කුමාරයට කියනවා, මල්ලිට කියනවා, මල්ලි මං නැති වුණයින් පස්සේ මේ සෑය ඉතිරි වැඩ සේරම ඔබ නිමාවටපත් කරන්න ඕන.
මේ මහා චේතී රුවන්වැලි මහාසේ සියලු කටයුතු අවසන් කරන්නට ඉවර කරන්නට කිව්වා. ඊළඟට කියනවා එහෙම ඉවර කරලා ඔබ විසින් උදේ සවස මේ මහාසේට මල් පූජා කරන්නට කියලා ඉල්ලීමක් කරනවා. එවගේම දවසකට තුන් වරක් මහාසේට පෙරහැර පවත්වන්නේ කියලා දුටුගැමුණු රජතුමා ඉල්ලීමක් කරනවා. ඊළඟට කියනවා ප්‍රිය මල්ලි මා විසින් බුද්ධ ශාසනයේ උදෙසා පිළියෙල කරන ලද සියලු වෘත්ති නොපිරිහෙලා එසේම පවත්වන්නේයි ප්‍රකාශ කළේ. ඒක තමන් බුද්ධ ශාසනයේ විනුවින් කරපු යම් විධි දෙයක් තියෙනවා නම් ඒව එකක්වත් නවත්තන්න නැතුව ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා සද්ධාතිස්ස කුමාරයාට තමන්ගේ මල්ලිගෙන් සහෝදරයගෙන් දුටුගැමුණු මහරජතුමානන් ඉල්ලීමක් කරලා කියනවා මේ සංඝයාගේ වැඩවලදී කවදාවත් ප්‍රමාද වෙන්න එපා, ඒවා ප්‍රමාද කරන්න එපා. සංඝරත්නයේ යමක් කිව්වොතින් ඒවා ප්‍රමාද කරන්න නැතුව ඒ වෙලාවෙම ඉෂ්ට කරලා දෙන්න ඒකෝ බලන්ට මොන තරම් ආගමික සද්ධාවක් තිබිච්ච රජ කෙනෙක්ද. අන්තිම මොහොතෙත් කියනවා මල්ලිට කතා කරලා මං කරපු සියලු පින්කම් සාසනික කටයුතු එහෙම්ම කරගෙන යන්න, සංඝරත්නය යමක් ඉල්ලුවොත් එහෙම ඒව ප්‍රමාද කරන්න නැතුව ඒ වෙලාවෙම ඒ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්නේ කියලා මතක් කරනවා. එහෙම මතක් කරලා ඒ වෙලාවේදී මේ දුටුගැමුණු රජුරෝ දකිනවා දිව්‍ය ලෝක හයින්ම දිව්‍ය රථ හයක් පැමිණිලා අහසේ මේ දිව්‍ය රථ නවතාගෙන දෙවිවරු දුටුගැමුණු රජතුමාට ආරාධනා කරනවා අපේ දිව්‍ය ලෝකයට එන්න, අපේ දිව්‍ය ලෝකයට එන්න කියලා. ඉතින් මේ ප්‍රකාශය කරන වෙලාවේ දුටුගැමුණු මහරජතුමාගේ අර කතාව නැවතුණා. මේ සද්ධාතිස්ස රජුරවන්ට මේ සියලු උපදෙස් දීලා කතාව ඉබේම නැවතුණා. රජතුමාගේ හඬ නිරුත්තර වුණා. ඒ වෙලාවේදී නිහඬ වුණහම මහරහතන් වහන්සේලා දැනගත්ත රජුරවන්ගේ අන්තිම මොහොත මේ, අවසාන මොහොත සංඝරත්නේ පිරිත් කියන්නට පටන් ගත්තා. මේ අපේ හඳුන්නේ මම මේ මැදින් මේ ඉදිරිපත් වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය රඳවා ගැනීමටම නොවේ. දැන් මේ මරණ මංචකය තුල සිදුවෙච්ච සිදුවීම් තව මොහොතක් පමා කරවනවා මම ඔබ වහන්සේගෙන් තව කාරණාවක් නිසා. එකක් තමයි මගේ ඊළඟ අපේ මේ ඊළඟ මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනට මට මහාචාර්යතුමාව ගෙන්න ගන්න හම්බෙන්නේ නැහැ. මහාචාර්යතුමා මේ දිනවල මේ යාලාබේ භූමිය ආශ්‍රිත මේ මොකද්දෝ ලොකු රාජකාරියක නියැලෙලා ඉන්න නිසා. දැන් මට මේ ඔබතුමා ඔබ වහන්සේකින් කියවෙච්ච එක්තරා කාරණාවක් සම්බන්ධයෙන් මහාචාර්යතුමාම අවශ්‍යම කරනවා. ඒ තමයි මේ මහාවංශයේ මහානා මහඳුරු රචනා කරලා තියෙන පිළිවෙල අපේ නායක හඳුරු දැන් පැහැදිලි කළා. තිස්ස කුමාරයාට ගැමුණු කුමාරයා දැනුම් දෙනවා මං අභාව ප්‍රාප්ත වුණාට පස්සේ මගේ සොහොන අහවල් තැනින් ඉදි කරන්නයි කියලා. දැන් අපි පුරාවිද්‍යාත්මකව ලොකු ගැටලුවක් පහුගිය කාලේ ඇති කරගත්තා මේ දුටු ගැමුණු සොහොන කුමක්ද කියන එක සම්බන්ධයෙන්. එතකොට ඔය දක්කින ස්තූපයේ එලාර සොහොන, දුටු ගැමුණු සොහොන කියන වචන පුරාවිද්‍යාඥයින් අතර ඒ තරම්ම ගැටලු සහගත නොවුණාට සාමාන්‍ය අපේ ප්‍රේක්ෂකයින් මේ ඉතිහාස ලෝලීන් ඉතිහාසය සොයන්නන් අතර පහුගිය කාලේ ලොකු ගැටලුවක් මතු වුණා අපේ මහාචාර්යතුමා. එනිසා ඔබතුමන් තමයි මේ පුරාවිද්‍යාඥ වාස්තු විද්‍යාඥ මේ පිළිබඳ සොයා බලන්න මේ පිළිබඳ ප්‍රකාශයක් කරන්න. මේ දුටුගැමුණු සොහොන, ඒතර දුටුගැමුණු භස්මාවශේෂ පිළිබඳ විශාල මේ තර්ක විතර්ක ඇති වුණා අපේ විද්‍යාර්ථීන් අතර. මෙහෙමයි, අපි ඇත්තටම හරියටම පුරාවිද්‍යාත්මක වශයෙන් කියන්න බෑ මේ දුටුගැමුණු රජුරන්ගේ භස්මාවශේෂය. ඒ හම්බෙච්ච භස්මාවශේෂ මේ මිනිස්සුගේ ආදාහනයකින් හම්බෙච්ච බව සනාතයි. එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක එලා රජුරුවන්ගේද දුටුගැමුණු රජුරුවන්ගේද එහෙම කියන්න පුරාවිද්‍යාත්මක වශයෙන් අපිට සාධක නෑ. නමුත් ඒ එතන උසස් විදියට උසස් කෙනෙකුගේ භස්මාවශේෂය තිබුණා කියන එක අනිවාර්යයි. ඔය විස්තර කරන විදියට උතනින්දර බැලුවම
රුවන්වැලි සෑයත් පේනවා ඒ දෙකමත් පේනවා. ඒ කාරණා නිසා මං හිතන්නේ අපිට අනුමාන කරන්න පුළුවන් මෙතන වෙන්න ඇති දැනට අභයගිරිය පිහිට ඇති පරිසරයේද අභයගිරි ප්‍රසාද ස්තූපය කියලා කියන හරයත් සමහර කෙනෙක් විශ්වාස කරනවා ඒ ප්‍රසාද ස්තූපය කියලා අපි වරද්දාගෙන තියෙන්නේ දුටුගැමුණු රජුන්ගේ සොහොනයි කියලා. මෙහෙම අපිට හුඟාවක් වෙලාවට ඒ පුරාවිද්‍යා සාධක නැහැ හරියටම හඳුනා ගන්න. කියන්න තියෙන දැන් කාලයක් මේ ඉතාම ඇතක් වෙනකන් වගේම දේශපාලනේ අභයගිරිය මාරු වෙලානේ කතා කරලා තිබුණේ. සෙල්ලිපි වලින් තිබිච්ච ඒ තියෙන සෙල්ලිපි ප්‍රමාණයන්ගෙන් අපිට සාම එච්චරම විස්තරාත්මක දේවල් ලැබිලා නැහැ. තව ලැබෙන්න පුළුවනි. නමුත් අපි හරියටම කියන්න බැහැ. ඒ කියන විස්තර අනුව අනුමාන කරලා තමයි හුඟක් ඒවා මේ තේරුම් බේරුම් කරගෙන තියෙන්නේ. මම හිතන්නේ අර අවශ්‍ය වෙන්නේ අපිට ශාස්ත්‍රානුකූලව විද්‍යානුකූලව මේ සාධක සහිතව ඔප්පු කරන්න. ඔක්කොම සියලු දේම ඔප්පු කරන්න ඕනේ නැහැ. නමුත් අපිට ඒ මොකද කාලයක් තිස්සේ අනුරාධපුරයේ මේ මිනිස්සු නැතුව හිටියානේ. ශ්‍රීමා භූති බලාගන්න කට්ටියක් විතර හිටියේ. ඒකට ඒ කලාවත් ගද වෙලා අඩුවෙලා ලෝගියා. මම හිතන්නේ මේ ඒක නිසා වෙච්ච දේවල් પરම්පරාවෙන් પરම්පරාව කියන්න පවා මිනිසුන් නැති වුණා. ඒ ඉතිහාසයේ දැනුම කැඩුනේ එතනින්. ඊට පස්සේ නැවත ආපහු ඒ පුරාවිද්‍යාත්මක වශයෙන් සාහිත්‍යමය වශයෙන් තියෙන දේවල් එකතු කරලා තමයි නැවත ආපහු ගොනු කරගත්තේ. එතකොට මේ දක්ෂින ස්තූපය ඒ මේ දෙමළ මහා සෑය ලෙස හඳුනාගෙන හිටියා. දක්ෂින ස්තූපය ලෙස හඳුනාගත්තා. ඊට පස්සේ ඒක එළාර රජුරන්ගේ සොහන. මෙතනින් යනකොට රතෙන් බැසිය යුතුයි. ඒක දක්ෂින ස්තූපය. ඒක අනුමානයක් නෑ. එතකොට දක්ෂින ස්තූපයේ එළාරගේ සොහන කියලා කියන විශ්වාසය? එහෙම මම කතන්දරයක් අහලා තිනවා. මොකද ඒක මේ ඒ හරි හිටපු දෙමළ මිනිස්සුලා ගිහලා එතන තමයි ඒ කැලේ තමයි කැත කරන්නේ. පරණවිතාන මහත්තයා කියලා තියෙන මේ උඹලා ඔහොම කරන්න එපා. ඔය මේ උඹලගේ රජ්ජුරුවන්ගේ සොහන ඒක නිසා අයින් කර ඒක පිරිසිදු තියාගන්න කරන්න එපා කියලා. අන්න එහෙම කතන්දරයක් මම අහලා තිනවා. ඒ කියන්නේ ඒක නිසා හැම වෙලාවෙම සොහන කිව්වද දන්නේ නැහැ. නමුත් මේ එහෙම දක්ෂින සූපේ ගානේ සම්බන්ධ වෙනවා තියෙනවා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. දක්ෂින සූපේ කියන්නේ ඒක අනුමානයක් නැහැ. ඇත්තටම දක්ෂින සූපේ හැදේ කොතනද කියන එක එහෙම තන කියන එක තමයි අපිට තව පසු කාලිනු තවත් විග්‍රහ වෙනවානේ. දැන් අපිට මහනුවර යුගයට එනකොට කැප්පිටිපොළ ඉතිහාස කතාවේදී කැප්පිටිපොළ වීරයා පිළිබඳ කරන කතා බහේදීත් කැප්පිටිපොළ වීරයා වරක් අනුරාධපුරයේ සංචාරය කරමින් සිටින විට ඔය ස්ථානයෙන් යනකොට ඔහු රතෙන් බැස්සාය. ඒ තරම් ඒ කාලයේ දක්වාම මේ නියෝගයේ ක්‍රියාත්මක වුණාය. සීලුම ප්‍රභුවරුන් මේ ස්ථානෙන් යනකොට රතයෙන් බැහැලා හිස්තැසුම් ගැලවිය යුතුයි කියලා එහෙම කතන්දර තියෙනවා මහාචාර්යතුමා. සාමාන්‍ය මිනිස්සු අතර මේ වගේ පිළිබඳ ශාස්ත්‍රීය තොරතුරු තමයි නැත්තේ. දැන් ඒ කතන්දර ඇත්තටම ලස්සනයි. එහෙම නැත්තම් මේ සමාජයේ කිසිම මේ අර ලස්සනක් නැති වෙනවනේ. නිකාම්ම තියෙන කනවා බොනවා ඉන්නවා නිදා ගන්නවා විතරක් නෙමෙයිනේ. අර ඒව ඔක්කොම තමයි සමාජයේම සංස්කෘතියත් එක්කම ඉලිපිලා ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ අපි ඒකක්වත් අහක දාන්න හොඳ නැහැ. ඒකක්වත් නිෂ්ප්‍රභා කරන්න හොඳ නැහැ. ඒවත් එක්ක අපි මෙතෙක්කල් තිබුණා නම් ඒවත් එක්ක අපි ඉදිරියට ගමන් කරන්න ඕන. දැන් අපි අහලා තියෙන තවත් කතන්දරනේ තියෙනවානේ. දැන් ගාන්ධිතුමා ආකරවන්න උපක්‍රමයක් ලෙස අර මේ සරණාගතව හිටපු මිනිසුන්ට කිව්වලුනේ උඹලා ගිහිල්ලා බැසිකලි කැසිකලි වෙනුවට මේ වෙරළ පාවිච්චි කරපල්ලා කියලා. ඊට පස්සේ ඔවුන් එහෙම පාවිච්චි කරන්න පටන් ගත්තාම ඒක දකින ඉංග්‍රීසි ජාතීන්ට අප්‍රිය වෙලා මේ රට දාලා අතහරලා යයි කියලා සිතන සිතුවිල්ල අද දක්වාම ක්‍රියාත්මක වෙනවානේ. දකුණු ඉන්දියාවේ මිනිස්සු බොහොම එලිමහනේ බැසිකලි කැසිකලි යන්න පටන් ගන්න තියෙනවානේ. ඉතින් ඒ වගේ මේ පරණවිතාන මහත්තයා ඒ කැසිකිලි ගමන නවත්තන්නට කියපු මේ උපක්‍රම කතාව අද දක්වා ඉතිහාස කතාවක් විදිහට පද බැඳලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒවා දැන් පරණවිතාන මහත්තයා කොහොමත් ලියලා තිබ්බේ නැහැනේ. මේක තමයි එළාර රජුරු සොහොන් කරපු සොහොන. එනද මේ හරියේ කැත කරන්න හොඳ නැහැ කියලා පරණවිතාන මහත්තයා කිසි ලේඛනයක කොහෙවත් නැහැනේ. ඔය කිව්වයි කියන කතන්දරේ. හොඳයි අපේ හාමුදුරුවනේ. දැන් අපි මේ කටයුත්තට ප්‍රවිෂ්ඨ වෙන්නට ඕනේ. මොකද හරිම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් තමයි මහානා මහාමුදුරුව ඊළඟට රචනා කරන්නේ සහ හරි මේ උත්තම ක්‍රියාවක් මේ රචනා කරන්නේ. අපේ ඉතිහාසයේ ඇති මේ අනුහස් සහිත ක්‍රියාවලියක් මේ රචනා කරන්නට යන්නේ. ඒකයි මම මේකට වෙලාව ගත්තේ. දුටුගැමුණු රජුරන්ගේ අභාවය සිද්ධ වෙච්ච ආකාරය අපේ මහාචාර්යතුමී ගියවතාවේ වැඩසටහනකදී කිව්වා. මහානා මහාමුදුරන්ට උවමනාව තියෙන්නට ඇති දුටුගැමුණු රජුරෝ ශරීරයෙන් එහෙම ජරපත් වෙලා මිය ගියේ නැහැ. දුටුගැමුණු රජුරෝ තාම ඉන්නවා වෙන්න ඇති වගේ හැඟීමක් වෙන්න ඕන සංකේතවත් කරන්න ඇත්තේ කියලා. අන්න එහෙම සංකේතයක් ඇති කරවන ආකාරයේ මහානා මහාමුදුරු රචනා කරපු දුටුගැමුණු රජුරන්ගේ අභාවය පිළිබඳ වාර්තාව අපි නායක හාමුදුරන්ගේ ඒ නිර්මල හඬින් දැනගනිමු.
ඔබ වහන්සේ ගායනා ස්වරූපයෙන් ඒක ඉදිරිපත් කරද්දී හරි සතුටක් දැනෙනවා. ඔව් දැන් දුටුගැමුණු මහරජතුමා අවසාන මොහොතට එළඹුණාම මහා සංඝරත්නයේ රහතන් වහන්සේලා පිරිත් දේශනා කළා. රජතුමාගේ හිතට දැන් පේනවා දිව්‍ය ලෝක හයින්ම දිව්‍ය රථ හයක් ඇවිදින් තමන්ට ආරාධනා කරනවා තමන්ගේ දිව්‍ය ලෝකයට තමන්ගේ දිව්‍ය රථයට එන්න කියලා. ඒකේ දෙවිවරු මරණ මංචකයට මෙවිලා දුටුගැමුණු රජතුමා කැඳවාගෙන යන්නයි මේ සූදානම් වන්නේ. ඒ වෙලාවේදී දුටුගැමුණු රජුර අතින් සංඥාවක් කළා නවත්තන්න කියලා නවතින්න කියලා. ඉතින් අර රහතන් වහන්සේලා හිතුවා මේ පිරිත නවත්තන්න කිව්වා වෙන්නේ නැති කියලා. හරිම නාටකීයයි මේ අවස්ථාව. ඒ නිසා පිරිත් දේශනාව නැවැත්තුවා. නැවැත්තුවාම අනේ අර ඇමතිවරු කල්පනා කළානි මෙච්චර පින්කම් කරපු රජතුමා අන්තිම මොහොතේ සිහිය විකෘති වුණා නේද? සිහිය නරක් වුණා නේද කියලා බොහෝම කම්පාවටපත් වුණා. ඒකද මේ පිරිත නවත්තන්න කියලා කිව්වා. ඔව් පිරිත නවත්තන්න කිව්ව නිසා මේ කවදාවත් සංඝයාට පිටුපාන්නේ නැතුව පිරිත් සද්ධාවෙන් අහපු රජුරු මරණ මොහොතේ පිරිත් කියන්න එපා කියලා අතින් සංඥා කළානි කියලා. පස්සේ රජතුමාගෙන් මේක විමසුවාම කිව්වා නෑ මං ඒක පිරිත් නවත්තන්න කියලා කිව්වේ නෑ. මම කිව්වේ මේ දිව්‍ය ලෝක හයකින් ඇවිල්ලා මට ආරාධනා කරනවා මේ ඒ අයගේ දිව්‍ය රථවලට දිව්‍ය ලෝකයට එන්නට කියලා. මං ඒකයි පොඩ්ඩක් නවතින්න කියලා ඒ අයටයි මං මේ අතින් සංඥාව කළේ මං පිරිත් තහන නිසා පොඩ්ඩක් නවතින්නේ කියලා කිව්වා. පස්සේ මේ මහා සංඝයාගෙන් ඇහුව රජතුමා මේ දිව්‍ය ලෝක හයෙන් වටිනම දිව්‍ය ලෝකෙ කුමක්ද කියලා. එතෙන්දි කිව්වා මේ රහතන් වහන්සේලා දේශනා කළා මහරජ මේ දිව්‍ය ලෝක හයින් මේ තුසිත දිව්‍ය ලෝකේ බොහොම වටිනවා. මොකද මතු බුදු වන සියලු බෝධිසත්වයන් වහන්සේලා උපදින්නේ තුසිත දිව්‍ය ලෝකේ. ඒ වගේම ආර්ය ශ්‍රාවක දෙවිවරුත් මේ තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා. මතු බුදු වන බුදුවරුත් මේ තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා. ඒ තුසිත දිව්‍ය ලෝකේ ඉපදුනොත් බොහොම පින්කම් කරගන්න පුළුවන්. ආර්ය ශ්‍රාවක දෙවිවරුන්ගෙන් බණ අහන්න පුළුවන්. බෝධිසත්වයන් වහන්සේගෙන් බණ අහන්න පුළුවන්. එහෙම කියලා තුසිත දිව්‍ය ලෝකේ වටිනකම ප්‍රකාශ කළා. පස්සේ රජුරෝ දැන් මේ සාමාන්‍ය ජනතාවට මේ දිව්‍ය රථ පේන්නේ නැහැ. දුටුගැමුණු රජුරවන්ටයි රහතන් වහන්සේලාට පමණයි පේන්නේ. පස්සේ මල් මාලයක් අරගෙන මල් මාලයක් ගේන්න කියලා දුටුගැමුණු රජුරෝ අදිෂ්ඨාන කරලා කෙනෙකුට දුන මේ මල් මාලේ අහසට විසි කරන්නේ කිව්වා. මේ මල් මාලේ තුසිත දිව්‍ය ලෝකයෙන් පෙමුණුණු රතයෙහි පළඳින් පැලඳේවා පැටලේවා කියලා අහසට විසි කෙරෙව්වා. ඒ වෙලාවේ අහසේ මේ මල් මාලේ රැඳුණා. ආධාරකයක් නෑ නිකන් එල්ලිලා තේනවා. ඒ තුසිත දිව්‍ය ලෝකයෙන් ආපු රතේ තමයි මේ මල් මාලේ ගින් පැලඳුනේ. පස්සේ මේ මොහොතේම දුටුගැමුණු මහරජතුමා මරණීට පත් වෙලා අර තුසිත දිව්‍ය ලෝකයෙන් පෙමුණුණු දිව්‍ය රතයෙහි මහේශාක්‍ය මහානුභාව සම්පන්න දිව්‍ය රාජයෙක්ව ඉපදුණා. ඉපදිලා මේ ජනතාවට පෙනෙන්ටයි කියලා අදිෂ්ඨාන කරලා මහරහතන් වහන්සේලා දකිත්වා මහ ජනතාව දකිත්වා කියලා අදිෂ්ඨාන කරලා දුටුගැමුණු රජතුමා ඒ ඔටුනු පළන් මහා දිව්‍ය ස්වරූපයක් ඇතිව දිව්‍ය පුත්‍රයෙක් ලෙස රුවන්වැලි මහා සෑය වටා තුන්වරක් ප්‍රදර්ශනා කරලා වන්දනා කරලා තුසිත දිව්‍ය ලෝකයට වැඩම කළා කියලා සඳහන් වෙනවා. සාදු 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 කියලා කියනවා අපි. දැන් මේ මහා වංශ විස්තරය අපිට ඓතිහාසිකව පුරාවිද්‍යාත්මකව විග්‍රහ කරගන්න තියෙනවා. නමුත් දැන් කාලය හමාරු වුණා. ඒ නිසා දුටුගැමුණු රජුරෝ දිව්‍ය රථයෙන් මිනිසුන් බලා සිටියදීම සුරල් රුවන්වැලි සෑය තුන් වතාවක් පැදකුණු කරලා වලාකුළු මැද්දෙන් නොපෙනී ගියා කියන ඒ අනුහස් සහිත ආශ්චර්යමත් රූපය හිතේ හෝම තියාගෙන ඉන්න ඊළඟ සතිය දක්වා ඊළඟ සතියේදී අපි සාකච්ඡාව
මේ මාතෘකාව හරහා රැගෙන යනවා. එතෙක් අපේ නායක හඳුරන්ටත් අපි වන්දනා කරමින් අපේ විද්වතුන් දෙපළ අපි මහාචාර්යතුමයටත් මහාචාර්යතුමාටත් අපේ ගෞරවය ප්‍රකාශ කරමින් අපි ඔබෙන් සමගන්නව සතියකින් මුණ ගැහෙමින් බලාපොරොත්තු වෙන ඔබ සැමටම ආවඩා ආයුබෝව වේවා කියමින්.